සමගි ජනබලවේගේ ජාතික සංවිධායක තිස්සත්තනායක සමගි ජනබලවේගේ වේදිකාවෙම කෑ ගහලා කියනවා ජනතා විමුක්ති පෙරමුණට ලොකු චෝදනාවක්. ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ රටේ විනාශයට ආවේ ගෙනාවේ කියලා ලොකු ලයිස්තුවක් කියනවා. ප්‍රශ්න තියෙන්නේ තිස්සත්තනායක ජනතා විමුක්ති පෙරමුණේ රෙදි ගලවනවා කියලා හිතාගෙන මා හයියෙන් ලොකු විස්තරයක් කියනකොට දන්නේම නැතුව මිනිහා මිනිහාගේ රෙදිත් ගලව ගන්නවා. ඒකට හේතුව තමයි ජනතා විමුක්ති පෙරමුණට තිස්සත්තනායක කියන චෝදනා. සමහරක් ඒවට අපි එකඟයි. හැබැයි මේ තිස්සත්තනායක කියනවා මේ 2005න් පස්සේ තමයි මේ රටේ මේ විනාශය වෙන්නේ. එතකොට මේකට වග කියන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණ. මොකද මහින්ද රාජපක්ෂ බලයට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා මේ සියලු වැරදි වලට වග කියන්න ඕනේ JVP එක කියලා තිස්සත්තනායක කියනකොට අපිට කටෙන් වගේම පසපැත්තෙනොත් hina යනවා. මේ 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 වීඩියෝ එක බලන්නකෝ. අමතක කරන්න පුළුවන් 2005 මේ විනාශය ඇති කරන්න කවුද මුල් උනේ කියලා. 2005 රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ තමුනාතුරු මතකයිනේ. ඒ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වෙනකොට ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටියේ නැහැ, කරාරලා හිටියේ. ඒ කරාරලා ඉඳ වෙලාවේ කවුද මහින්ද රාජපක්ෂව ජනාධිපති අපේක්ෂක හැටියට කරේ තියාගෙන ගියේ? ජනතා විමුක්ති පෙරමුණ ගම්වල මතක ඇති JVP තමයි මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ. මහා ඉෂ්ට දේවතාවෙක් කියලා මේ රටේ මිනිසුන්ට හඳුන්වා දෙමින් ඡන්ද ව්‍යාපාරය කළේ. එයයි ජනාධිපති උනේ අන්තිමට. මහද ජනාධිපති වෙලා ඒගොල්ලෝ කරේ. එයා ජනාධිපති වුණාට පස්සේ එයත් එක්ක අලුත් රටක් හදන්න ගියා. තමුන්නාතර මතක ඇති චන්දිකා කුමාරතුංග මහත්මියගේ අවසාන ආණ්ඩුවේ 2004 ආණ්ඩුව වෙනකොට ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීවරු 39ක් ඉඳගෙන ඒගොල්ලෝ කිව්වා අපි තමයි ආණ්ඩුව හතුරවන නූල කියලා. තිස තිස නවතිනු නවතිනු අපිට කියන්න වෙන්නේ එහෙම. මොකද තව දුරටත් තිස කතා කරගෙන ගියොත් අමු හෙළුවෙන් ඈ. ප්‍රශ්නේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට අපි දිගින් දිගටම චෝදනා කරනවා. ජනතා විමුක්ති පෙරමුණ තමයි මහින්ද රාජපක්ෂව බලයට ගෙනල්ලා මේ රට විනාශ කළේ කියන චෝදනාව ජනතා විමුක්ති පෙරමුණට අපි හැමදාමත් කරනවා. ඒකට කරක් එහෙම කරන්න අයිතියකුත් අපිට හැමදාමත් තියෙනවා. එදත් තිබුණා, අදත් තියෙනවා, හෙටත් තියෙනවා. හැබැයි 30ට එක නැහැ. 30ට එහෙම කරන්න අයිතියක් නැහැ. ඇයි අපි එහෙම කියන්නේ? ජනතා විමුක්ති පෙරමුණ 2005 දී මහින්ද කියන්නේ මොකෙක්ද කියලා දන්නේ නැතුව තමයි මහින්ද එක්ක කරට අත දාගෙන යන්නේ. ඒකෙන් ජනතා විමුක්ති පෙරමුණ නිර්දෝෂී වෙන්නේ නැහැ. හැබැයි සමහර විට මිනිහෙකුට වරදින්න පුළුවන් කියලා පොඩි හිත හදාගන්න හරි එකක් තියෙනවා. JVP එක හැමදාම රැවටුණා කියලා අපි හැමදාමත් කියනවනේ. හැබැයි මහින්දට රැවටිච්ච එක ගැන පොඩ්ඩක් හිත හදාගන්න පුළුවන් කැලලක් තියෙනවනේ. මහින්ද අපි දන්නේ නැහැ. අපිට වැඩි කපටි මහින්ද. ඒ හින්දා මහින්ද අපිව රැවට්ටුවා. ඒ වගේ කැලලක් කියලා හරි ෂේප් වෙන්න පුළුවන්. හැබැයි 30ට ඒ අයිතියවත් නැහැ. ඔය JVP එකේ රෙදි ගලවන්න හදන 30ට. ඒකට හේතුව තමයි 2005 මහින්ද මේ රටේ ජනාධිපති කළාට පස්සේ නැවතෝ දවස් 2010ත් මේ රටේ ජනාධිපති වෙනවා. මේ 2010 ඉඳලා 2015 වෙනකම්ම, ඒ කියන්නේ 2005 ඉඳන් 2015 වෙනකම්ම මේ රටේ ජනාධිපති ධූරයේ දරන්නේ මහින්ද රාජපක්ෂ. එතකොට මේ කාලය ඇතුළත මේ රටට වෙච්ච විනාශය කොයිතරම්ද කියන එක මේ රටේ මිනිස්සු අවබෝධ කරගෙන හිටියා. JVP එකත් අවබෝධ කරගත්තා. JVP එක 2006 වෙනකොට අවබෝධ කරගත්තා. එතකොට මෙහෙම අනිත් මිනිස්සු මේක අවබෝධ කරගෙන ඉන්නකොට මේ රට විනාශ කළේ මහින්ද, මේ රට හොරා කෑවේ මහින්ද, මෙහෙම කියලා මේක අවබෝධ කරගෙන ඉන්නකොට තිස්ස අවබෝධ කරගත්තද ඒක? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? මහින්ද රාජපක්ෂ 18 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ඕනෑම වාර ගණනක් ජනාධිපති ධූරයේ ඉන්න පුළුවන් කියලා ව්‍යවස්ථාව සංශෝධනය කරලා 2015 නැවත වතාවක් 3 වෙනි වතාවටත්
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට තිස්ස මොකද කරේ? දැන් මහින්දගේ ලේකම් අරගෙනනේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පොදු විපක්ෂයක් ජනාධිපති අපේක්ෂකෙක් දැම්මේ. සිරිසේන උන් නැහැ දැන් මෙහෙමනේ. 2005 දී සිරිසේන උන් නැහැ. එහෙම දානකොට මහින්ද මොකද්ද වේදිකාවේ කිව්වේ? මගේ ලේකම් ගත්තා. රනිල් වික්‍රමසිංහ මගේ ලේකම් ගත්තා. මන් රනිල්ගේ ලේකම් ගත්තා. ඒ කියන්නේ තිස්සව ගත්තා මහින්ද. එතකොට රාජපක්ෂලා මේ රට විනාශ කරලා ඇස් දෙකට පේන්න තියෙනකොට විනාශ කරපු බව ඇස් දෙකට පේන්න තියෙනකොට මෙන්න මේ තිස්ස යනවා මහින්දගේ ඩොක්කුවට. JVP එක 2005 මහින්දව දකින්න නැතුව මහින්දව දන්නේ නැතුව ගියේ. එහිඳ මේ අඳුරේ අතපත ගාලා අපේක්ෂකෙක් හොයාගත්තා කියලා පොඩි සමාවක් JVP එකට තිබුණත් තිස්ස තමුසෙට තියෙනවද එහෙම සමාවක්? යකෝ මේ රටට විනාශ කළ රටට කෙලවලා තියෙන වෙලාවෙනේ තමුසෙ මහින්ද ගාවට ගියේ. ඉතින් දැන් ඒ ගියේ තමුසෙනේ මේ JVP එකට දොස් කියන්නේ. තමුසෙට එහෙම අයිතියක් නැහැ තිස්ස. එහෙම පුළුවන්කමක් නැහැ. JVP එක කරපු කුපාඩිකම් වලට, තක්කඩිකම් වලට, ගොංකම් වලට ඇඟිල්ල දික් කරන්න අපිට අයිතියක් තිබුණට තිස්ස තමුසෙට එහෙම අයිතියක් නැහැ. මේ ටිකත් අහලා බලනකො. ඒ විතරකුත් නෙමෙයි. චන්දිකා කුමාරතුංගේ ආණ්ඩුවේ ඇමතිකම් 8ක් පාරගෙන හිටිය ජනතා විමුක්ති පෙරමුණ. ඇමතිකම් 8ක්. මොකද මේ රටේ වැදගත්ම අමාත්‍යාංශ. කුචිකර්ම අමාත්‍යාංශය. ධීවර අමාත්‍යාංශය. ආර්ථික කටයුතු අමාත්‍යාංශය. සංස්කෘතික අමාත්‍යාංශය. මේව ඔක්කොම ඒගොල්ලෝ තමයි අරන් හිටියේ. මං අහන එක වැවක් හදාගන්න පුළුවන් වුණාද? ගොවියට අර ගොවියා ගැන හරියට අඬනවනේ. ගොවියගේ නිෂ්පාදනවට හරි මිලක් දෙන්න ස්ථාවර ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න පුළුවන් වුණාද? ඔය අනු කුමාරලාට කතා කරන දූෂණය ගැන, හොරකම ගැන, අලුත් මාවතක් ගැන හැබැයි ඒකක්වත් කරන්න බැරි වුණා. ඒගොල්ලෝ ආණ්ඩු කළා. දැන් සමහර අය ඒගොල්ලෝ ආණ්ඩු කළාද නැද්ද කියලාවත් මතක නැහැ. ඒගොල්ලෝ චන්දිකා කුමාරතුංග මහත්මියත් එක්ක කැබිනට් එකේ වාඩි වෙලා ආණ්ඩුවක් කළා. කවුනාට මතක ඇති? 2006 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට මුක්කු ගහලා ජනාධිපතිවරයෙක් බිහි කළා. ඒ විතරක් නෙවෙයි 2004 ආණ්ඩුවේ මන්ත්‍රීවරු 39ක් ඉඳගෙන ඒගොල්ලෝ 39ත් එක්කම ආණ්ඩුව හසුරවන ඒ කණ්ඩායම බවට පත් වෙලා හිටියා. එහෙනම් මේ රටේ බිඳ වැටීමට ඒගොල්ලෝ නේද බහුතරයක් වක් කියන්න ඕනේ. මේ විනාශය වුණේ 2005න් පස්සේ ඇතිවෙච්ච අලුත් පාලනේ. ඒ නිසා මිත්‍රවරුනි මේකෙන් පැනල යන්න ජනතා විමුක්ති පෙරමුණට අයිතියක් නැහැලු, පුළුවන්කමක් නැහැලු. එතකොට තිස්සට තියෙනවද? දැන් JVP එක දරපු ඇමතිකම් ගැන තිස්ස කියනවා. දැන් තමුසෙත් තිස්ස මහින්ද ගාවට ගිහිල්ලා සෞඛ්‍ය ඇමතිකමත් කළානේ. ඈ දවස් 40 ගානක් සෞඛ්‍ය ඇමතිනේ. අඩුම තරමින් 2015 දී පාර්ලිමේන්තු වෙන්න පුළුවන්කමවත් තමුසෙට හම්බ වුණෙත් නැහැ. ඒ හින්දා තිස්ස අත්තනායක මහත්තයෝ අනිත් එකාට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ගේ පැත්තට ඇඟිලි කීයක් හැරිලා තියෙනවද කියලත් කල්පනා කරලා බැලුවොත් හොඳයි. මොකද ජනතා විමුක්ති පෙරමුණ ගැන අපි ගේනවා විවේචන. ඒවා මේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක තියෙන පුද්ගලික අමනාපකම් පිරිමහන්න ගේන ඒවා නෙවෙයි. ඒවා ප්‍රායෝගිකව තර්කානුකූලව ගොඩනැගෙන දේවල්. JVP එක හැමදාමත් විවේචනය කරන මිනිස්සු අපි ගොලන්ගේ දේශපාලනික භාවිතාව ගැන අපිට ගැටලුවක් තියෙනවා. හැබැයි තිස්ස ඔයාට අයිතියක් නෑ ඒකට. ඔයා මහින්ද ගාවට ගියේ JVP එකටත් පස්සේ රටට කෙලවුණාටත් පස්සේ ගිහින් තමයි අර සෞඛ්‍ය ඇමති කියන මේ මස්කට් ලෙවකකා හිටියේ. හැබැයි මේ රටේ මිනිස්සු ආයෙත් ඔයාව බාරගත්තේ නැහැ. බාරගන්නෙත් නැහැ. දැන් මේ සැරෙත් ඔය සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට පින් සිද්ධ වෙන්නනේ පාර්ලිමේන්තු ගිහින් ඉන්නේ. ඒ හින්දා අනිත් මිනිහට චෝදනා කරන්න කලින් තමන්ගේ දේශපාලන සුපිරිසිදුභාවය, දේශපාලනයේ කන්‍යාභාවය තියෙනවද නැද්ද කියලා බලාගත්තොත් හොඳයි. CCTV කෝපි එක ice cream.